55 සේනාංකයේ 553 බලසේනාවට අයත් 6 වන පාබල සහ 7 වන විජේබා යන රෙජිමේන්තුවල ප්‍රහාර හමුවේ ආපසු ගැඹුරු මුහුදට ගිය මුහුදුකොට යාත්‍රා සමූහය කැමරාවට හසු වුණේ මෙලෙසින්. අලුයම එල්ල කළ ප්‍රහාරයෙන් බෝට්ටුවක් විනාශ වී ගිලී ගොස් තිබුණා. හතරවන ගැමුණු හේවා බලඇණිය මෙම භක්තශිකාන් වර්ගයේ මිසයිල් ප්‍රහාරය එල්ල කළේ මුහුදේ නවතා තිබූ මුහුදුකොට යාත්‍රා කිහිපයක් වෙතයි. එය කිලෝමීටර් 4කට ආසන්න දුරක් ගමන් කොට නිශ්චිත ඉලක්කයේදීම පුපුරා ගිය අයුරි ඔබේ දුටුවේ. ඉන් මුහුදුකොටි රැසක් විනාශ වී සහ තුවාල ලැබූ බව තහවුරු වී තිබෙනවා. මුහුදුකොටින්ගේ ප්‍රහාරක යාත්‍රා 25කට අධික සංඛ්‍යාවක් උදුමාතල නුතුරු වෙරළ තීරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් දැකගත හැකි වුණා. 55 සේනාංකයේ පාබල බලඇණිවල ප්‍රහාරයන්ට මුහුණ දිය නොහැකි ත්‍රස්තවාදීන් දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මුහුදෙන් ප්‍රහාරයක් එල්ලකොට ආරක්ෂක වළල්ල බිඳ දැමීමටයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම එල්ල වූ මුහුදුකොටි ප්‍රහාර රැසක් ව්‍යර්ථ කිරීමටත් හමුදා බටපිරිස් සමත් වුණා. 55 සේනාංකාධිපති බ්‍රිගේඩිය ප්‍රසන්නද සිල්වා පවසන්නේ දිවාරාත්‍රී පුරාම මුහුදු වෙරළ තීරයේ ආරක්ෂාව පිළිබඳ නිලධාරීන් හා සෙබළුන් දැඩි විමසිල්ලෙන් යුතුව ක්‍රියා කරන බවයි. මුහුදු කොටින්ට සිය ක්‍රියාකාරකම් සඳහා තවත් ඉතිරිව ඇත්තේ සාමාන්‍ය ජනතාව රැඳී සිටින යුද මුක්ත කලාපයට අයත් වෙරළ සීමාව පමණයි. කොටි යාත්‍රා දියත් කිරීමේ හා සංගවා තැබීමේ මධ්‍යස්ථානයේ වී ඇත්තේද එම ආරක්ෂිත කලාපයයි. හමුදාව උපක්‍රමශීලීව මේ සියලු ප්‍රහාර එල්ල කරන්නේ ආරක්ෂිත කලාපයෙන් පිටතට පැමිණ හමුදා ආරක්ෂක වළල්ලට පහර දීමට පැමිණෙන බෝට්ටුවලට පමණයි. යුද හමුදාව යුද මුක්ත කලාපයට ප්‍රහාර එල්ල නොකිරීමේ වාසිය අත්කරගෙන සිටින්නේ දැන් කොටි ත්‍රස්තවාදීන් විසින්. එහෙත් විවිධ යුදෝපක්‍රම භාවිත කරමින් උපායශීලීව ඉදිරියට යන 55 සේනාංකයේ අරමුණ වී තිබෙන්නේ මුහුදු කොටි රැඳී සිටින ඉතිරි වෙරළ තීරයත් යළි අත්පත් කර ගැනීමයි. රූපවාහිනියේ අමල් සමන්ත පුදුමාතල නුතුරු ආරක්ෂක වළල්ලේ සිට.